අත්තිරිය ශ්‍රී පිරතනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම නිමිති කරගෙන පවත්වන්නට යෙදෙන පූර්ව සමගාමී පින්කම් වශයෙන් අද දවසේදී විහාරස්ථ චෛත්‍යරාජානන් වහන්සේගේ තීන් තාලේප කිරීම සිද්ධ කරනවා. අද මේ උතුම් කටයුත්ත සංවිධානය කරන්නේ අනුශාසකත්වයේ දරන්නේ ජනාධිපති පෞද්ගලික ලේකම් අත්වැල සංවිධානයේ අනුශාසක සුගීශ්වර බණ්ඩාර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුශාසකත්වයෙන් අත්වැල සංවිධානයේ පින්වත් මහත්ම මහත්මීන් නිලධාරී මණ්ඩලය අද දවසේ අපේ පියරතනාරාම විහාරස්ථානයේ චෛත්‍යරාජානන් වහන්සේගේ තීන් තාලේපනය කරනවා. අපි ඒ උතුම් පින්කම සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන සුගීශ්වර බණ්ඩාර මැතිතුමාටත් අත්වැල සංවිධානයේ ඒ සියලුම සමාජික සමාජිකාවන්ටත් පුඤ්ඤානුමෝදනා කරනවා, සෙත් පතනවා. මේ උතුම් පින්කම් සිද්ධ කරමින් තව තවත් ලොවට, ජාතියට, ආගමට වැඩකරන්ට ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. හැමදෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා, සඵල වේවා. අපේ පියරතනාරාම විහාරස්ථානයේ කඨින පින්කම නිමිති කරගෙන ලබන මාසයේ 8 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පවත්වන්නට යෙදෙන මේ කඨින පින්කමට හැමදෙනාගේම සහභාගීත්වයක් දක්වන මෙන් ඉල්ලා සිටමින් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. විහාරස්ථාන 16ක් පෙපිලියාන රජ මහවිහාරය ඒ වගේම බෙල්ලංග රජ මහවිහාරය ඇතුළු විහාරස්ථාන 16ක් දේවල් 100කට අධික ප්‍රමාණයක් ඉසිබීජ හරන කටයුතු තමයි අද සිදු කරන්නේ. අපි මේට අමතරව ඉදිරියටත් මේ දසරාම් දීපී වාර්තා කරන්න බලාපොරොත්තු වෙන බොහෝ ස්තුතියි. තෙරුවන් සරණයි. අත්වැල සංවිධානයේ මගින් සිද්ධ කරනු ලබන විස බීජ හරණ වැඩසටහන අද දවසෙත් කැස්බෑ වාසනේ බොරලස්කම කොට්ටාසය තුළ පන්සල් 16ක විහාරස්ථාන 16ක විස බීජ හරණ වැඩසටහන සාර්ථකව සිද්ධ කරන්න තියදුනා. මේ වෙනකොට අත්වැල සංවිධානයේ මගින් විහාරස්ථාන 100කට අධික ප්‍රමාණයක් විස බීජ හරණය කරන්නට යෙදුණා. එවගේම නිවාස 2000කට එහා ප්‍රමාණයක් විස බීජ හරණ වැඩසටහනට සම්බන්ධ කරගෙන අද ගෝලීය වශයෙන් උද්ගත වෙලා තියෙන කොරෝනා වසංගතය නිසා සියලු දෙනාගේම සුවපත් භාවය අගය කරන සංවිධානයක් හැටියට අත්වැල සංවිධානයේ මගින් සියලු දෙනාම සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ විස බීජ හරණ වැඩසටහන අපි සංවිධානය කරලා සිද්ධ කරන්න තියෙන්නේ. මේක අත්වැල සංවිධානයේ මගින් සිද්ධ කරන වැඩසටහන අපි ඉන්න ප්‍රදේශයට විතරක් එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි දීප ව්‍යාප්තව සිද්ධ කරන වැඩසටහනක්. මේ සඳහා ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ අනුශාසනාව අපිට ලැබෙන ගමන්ම ජනාධිපති පෞද්ගලික ලේකම් අපේ සුගීශ්වර බණ්ඩාර මැතිතුමන්ගේ අනුග්‍රහකත්වයෙන් ඒ වගේම උපදේශකත්වයෙන් මඟ පෙන්වීමෙන් මේ කටයුතු අපි සාර්ථකව ඉස්සරහට පවත්වාගෙන යනු ලබනවා.
අත්තල සංවිධානය කියන්නේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගෙන් යුක්ත ඒ වගේම තරුණ තරුණියන්ගෙන් යුක්ත බොහොම ශක්තිමත් විශාල සංවිධානයක්. මේක ජාතික සංවිධානයක් බවට මේ වෙනකොට පත් වෙලා හමාරයි. අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්නට යොදුන මේ සංවිධානය දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසාම මේ සංවිධානය දීප ව්‍යාප්ත වශයෙන් ව්‍යාප්ත කරන්නටයි අපේ බලාපොරොත්තුව. අත්තල සංවිධානයේ බලාපොරොත්තුව තමයි වර්තමානයේ දිහා බලනකොට ගෝලීය වශයෙන් උද්ගත වෙලා තියෙන මේ කොරෝනා වසංගතය නිසා සුවපත් දිවියක් කියන කාරණාව යටතේ අත්තල සංවිධානයේ මගින් මේ රටම සුවපත් භාවයට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ සනීපාරක් එහෙම නැත්නම් මේ දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලබන විස බීජ හරණ වැඩසටහන. ඒ සඳහා මේ වෙනකොට මම මුලින් සඳහන් කළා වගේ විහාරස්ථාන ඒ වගේම නිවාස ගම්දනව් සිසාරාම යන වැඩසටහන. මේකෙන් අපි මේ වැඩසටහන සිද්ධ කරගෙන යනකොට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය සමහර වෙලාවට කිසිම කෙනෙක් ඒ ගෙවල් පැත්ත නිවාස පැත්ත ඒ මිනිස්සු දිහා බලපු නැති මේ කාලයකදී මේ අත්තල සංවිධානයේ ඒ අය ගැන හොයලා බලලා ඒ වගේ මේ විස බීජ හරණ වැඩසටහන විතරක් නෙවෙයි ඒ අය වෙනුවෙන් කරන්න යම් මෙහෙවරක් තියෙනවා නම් ඒ සියල්ලක්ම අත්තල සංවිධානයේ හැටියට අපි මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. ඉතින් සංවිධානයේ ඉන්න අනුශාසක පැවිදි හාමුදුරන් වහන්සේ හැටියට මටත් අපේ සංවිධානයේ සභාපතිතුමන් අපේ මනෝජ් රංග මහත්මයාට ඒ වගේ අම්නිකුත් මාධ්‍ය ලේකම්තුමා ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා ප්‍රධාන හැමෝටමත් මම හිතන්නේ පුදුම සතුටට කාරණාවක් ඇටියට සිහිපත් කරන්නට පුළුවන්. අනිත් කාරණාව තමයි මේ සංවිධානයේ ඉන්නේ බොහොම තරුණ පිරිසක්. අප කැපව බොහොම ක්‍රියාශීලීව වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්න නිසා අපිට මේ කටයුතු බොහොම සාර්ථකව සිද්ධ කරගෙන යන්නට හැකියාව තියෙනවා. නිසා මේ අයගේ කාලය ශ්‍රමය ධනය කැප කරමින් මේ කරන මෙහෙවරට මං හිතන්නේ හැමෝගේම ආශිර්වාදය අපිට තියෙනවා. රත්නත්‍රය ආශිර්වාදයේ වගේම නොපෙනෙන බලවේගවල ආශිර්වාදයක් අපිට තියෙනවා. අනිකුත් මේ හැමෝගේම ජනතාවගේ ආශිර්වාදයක් අපිට තියෙන නිසා මේක දීප ව්‍යාප්තව පවත්වාගෙන යමින් මේ අත්වල සංවිධානයේ බොහොම ශක්තිමත් සංවිධානයක් බවට පත් කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සංවිධානයට තවත් කැමැති තරුණ තරුණියන් ඉන්නවා නම් බැඳිලා මේ සංවිධානය ශක්තිමත් කරන හැටියට සියලු දෙනාගේ මං ඉල්ලීමක් කරමින් හැමෝටම පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.